සුබදාසනෙන්න. සුබදාසන කියලෝනේ ඔන්න අදත් අපි අලුත්ම අලුත් නිර්මාණයක් කරගෙන ඔයාලා ගෙදරට ආවා. හැබැයි වෙන්ද වගේම මම තනියෙන් නෙමෙයි ඉන්නේ. මල්ලගේ ඉන්නවා අංජන මාමා. ආයුබෝවන් අංජන මාමා. ආයුබෝවන් දනුක. ඉතින් මාමේ මට පේනවා අයිස් ටිකක් අපි රෝබෝට් කෙනෙක් වගේ නේ හදන්නේ. ඔව් අද අපි හදන රෝබෝ වැඩ කරන්නේ ගමන් කරනවා යා හැමතැනම. ඒ වගේම අපි ඩෙකොරේෂන්ස් වලට අයිසුත් දාලා තියෙනවා. ආ ඉතින් මට පේනවා පිං පොං බෝලර්. ඉතින් ඒක කා එකක් වගේ නේ. ඔව් මෙහෙමයි. ඒක කා එකකට වඩා අපි බෝට් එකක් වගේ තමයි ගන්න. මේකට ග්‍රවුන්ඩ් එකේ යන්නත් පුළුවන්. ඒ වගේම වෝටර් සර්ෆසස් වල යන්නත් පුළුවන්. ඉතින් අපි මේකට එකින්ද කියනවා ඇම්ෆිබියස් වෙහිකල් එකක් කියලා. ඔයා දන්නවද ඇම්ෆිබියස් කියන්නේ මොකක්ද කියලා? මොකක්ද මම ඉස්කෝලේ ඉගෙන ගෙන තියෙන ඇම්ෆිබියන් ඇම්ෆිබියන් ගෲප් කියන්නේ they can live on water and land. Exactly. They can live on water and land. So amphibious animals are animals who can live on land and water. මේක හදන්න අවශ්‍ය දේවල් තමයි මේ අද මම ගෙනල්ලා තියෙන්නේ. අපිට ඉස්සලාම ඕනේ පිම්පම් බෝල්ස්. පිම්පම් බෝල්ස් ඔයා දන්නා. It's a buoyant object. Yes. So it floats on water. And we have a CD, yes. DVD, on and off switch. On off switch and googly eyes, DC motor, glue stick piece, some wires. Yes, circuit wires. Battery snap, pipe cleaners. Pipe cleaners. Yeah, you got that right. Actually, the plier is a tool. And then we have a battery. So these are the objects that we need to build the robot. Okay, then we'll start. Yes. අපි ඉස්සෙල්ලාම කරන්න තියෙන්නේ මේ අවශ්‍ය දේවල් අරගෙන අපේ බේස් එක හදාගන්න එක. මේ රොබෝගේ බේස් එක නැත්තම් මුල් ආකෘතිය. මේක හදාගන්න අපි ඉස්සෙල්ලාම කරන්න තියෙන්නේ මෙන්න මෙහෙම. CD එකයි බෝල් තුනයි. අන්න හරි. CD එකයි බෝල් තුනයි අරගෙන මෙන්න මේ විදියට ත්‍රිකෝණයක හැඩයෙන් මේව අලව ගන්න. ඒකට කලින් මාමේ safety. Yes, safety is first priority. Now put on your goggles. Okay. ඉස්සලාම goggles එක දාගන්න. හරි. ඊට පස්සේ මෙන්න මේ බෝල් එකක් අරගෙන CD එකේ random point එක අලවන්න. හැබැයි edge එකට ළඟින්. හරි. ඉතින් මාමේ අපේ යාළුවන්ට glue guns නැණි වැඩි ළමයින්ට. ඉතින් අපිට double tape use කරන්න පුළුවන්. අපිට double tape use කරන්නත් පුළුවන්. ත්‍රිකෝණ එකක shape එකක් වෙන්න වගේ තමයි අලව ගන්න ඕනේ. එනම් මෙතනදී. Yeah, somewhere around there will be good. හරි. හරි. ඉතින් යාළුවනේ අපි base එක හදාගත්තා. දැන් අපිට සර්කිට් එක හදන්න අවශ්‍ය වෙන්නේ මේ දේවල් ටික. ඉස්සලාම බැටරි ස්නැප් එක බැටරි එකට කනෙක්ට් කරගන්නවා. ඉතින් යාළුවනේ ඕගොල්ලෝට පේනවා මෙතන ලොකු කෑල්ලක් තියෙනවා මෙතන පොඩි කෑල්ලක් තියෙනවා. අපි කනෙක්ට් කරන්න ඕනේ ඔපොසිට් සයිඩ් එකට. පොඩි කෑල්ල ලොකු කෑල්ලට ලොකු කෑල්ල පොඩි කෑල්ලට. ඔයා එක කරනකම් මම වයර්ස් ටික ක්ලීන් කරනවා ඕකේ. හරි. ඊට පස්සේ ඕකේ එක වයර් එකක් මේ මෝටරකට සම්බන්ධ කරන්න ඕනේ. හරි දෙන්න මම එක මේව කරලා දෙන්න ඕකේ අපිට 9 වෝල්ට් බැටරියක මෙහෙම කනෙක්ට් කරාට පස්සේ වයර්ස් ටික ක්ලීන් කරන්න පුළුවන් මේ වයර් එක පොඩ්ඩක් ෂෝට් වුණත් කමක් නැහැ ඒක නම් පොඩ්ඩක් කපා ගන්නවා මේකෙන් හරි ඉතින් යාළුවනේ මේ වයර්ස් ක්ලීන් කරනකොට කවදාවත් කටෙන් රිමූව් කරන්න එපා ඉන්සුලේට් එක හැමදාම සිස එකක් යූස් කරන්න දැන් මම කරන්නේ මේ ස්විච් එකට නෑ මම ඔයාලට ක්ලීන් කරලා දෙනවා ඔයා එක සම්බන්ධ ගන්න මේ ස්විච් එකට මේ වයර් එක කනෙක්ට් කරා දැන් බැටරි එකේ පොසිටිව් වයර් එක අරන් මෝටරකට කනෙක්ට් කරා. රතු පාට වයර් එක තමයි පොසිටිව් වයර් එක කියන්නේ නේද? පොසිටිව් වයර් එක මෝටරකට කනෙක්ට් කරා. හරි. දැන් නෙගටිව් වයර් එක ස්විච් එකට කනෙක්ට් කරන්න. ස්විච් එක මම පොඩ්ඩක් ගන්නම්. මේ වයර් එක මෙන්න මෙහෙම සම්බන්ධ කරලා හරියට ට්විස්ට් කරන්න ඕනේ. නැත්තම් ගැලවෙන්න බලනවා. හරි. මේ විදියට මෙන්න මේ විදියට සම්බන්ධ කරන්න ඕනේ. හරි දැන් මේක ඉතුරු කෙලවර මෝටරයකට සම්බන්ධ කරන්න. ඒ මෝටරයකට සම්බන්ධ කරලා තියෙන පොසිටිව් වයර් එකක් ට්විස්ට් කරන්න හරියට. හරි. එහෙම නැත්නම් ගැලවෙන්න පුළුවන් නේ. හරි. දැන් ඔයාලට තියෙන්නේ වයර් ස්විච් එකෙන් එන වයර් එක මෝටරයකට සම්බන්ධ කරන්න. හරි. දැන් ඒකත් නමන්න. ට්විස්ටිං ඉස් වෙරි ඉම්පෝටන්ට් බිකෝස් ඇට් සම් පොයින්ට් ඉට් මයිට් ට්‍රයි ටු කම් අවුට්. ඕකේ. ටර්න් ඉට් ඔෆ්. අයි ඔෆ්. And then the terminals must be touching. Then I will try that. හරි. මෙතන දැන් අපිට උන ගැටලුව තමයි ස්විච් එක ඔෆ් කරලා තියෙද්දිත් මේක වැඩ කරන්න උනා. ඒකේ හින්දා අපි දැන් චෙක් කරන්නේ මේ වයර්ස් ෂෝට් වෙලා තියෙනවද කියලා කොහෙවත්. ඉතින් යාළුවනේ මේ වගේ වැඩ වෙනවනේ. ඉතින් අපි හැමදාම මේ ස්ට්‍රක්චර් එකට පේස් කරන කලින් අපි සර්කිට් එක ටෙස්ට් කරන්න ඕනේ. ඒක තමයි අපි ළඟ වැඩිහිටියෙක් ඉන්නේ.
හරි හරි දැක්කනේ එන් වැඩ කරන්නේ ඒ ස්විච් එකේ වයස් දෙක එකට ගෑවෙනවා නම් තමයි ඒ වගේ ගැටලුවක් වෙන්න පුළුවන් හරි දැන් මම මේ වගේ වයස් දෙකත් සම්බන්ධ කරලා අපි ටෙස්ට් කරලා බලමු මම දනුකට දැන් දෙන අමෝට් එක ටෙස්ට් කරලා බලනවාට සවුන්ඩ් එකක් ඇහෙන ඕනේදී දැන් මේක ටේබල් එකට ඔව් ටේබල් එක උඩ තියලා බලන්න අපි අලුවන්ට මේක පේන්නේ නැහැ වැඩ කරනවා ඒ උනාට සද්දයක් ඇහෙනවා හරි දැන් දෙන්සනුක ඊළඟට තියෙන්නේ මෙන්න මේ මෝට් එකට මේ ග්ලූ ස්ටික් එක කනෙක්ට් කරගන්න ඒක මම කනෙක්ට් කරලා දෙන්නම් මොකද ඒක තදයි කියන්නේ ඇයි අපි මේ ග්ලූ ටියුබ් එක අලවන්නේ කියලා ඔව් ග්ලූ ස්ටික් එක නැත්නම් ග්ලූ ටියුබ් එක අලවන්න හේතුව තමයි මේකේ ভাইබ්‍රේෂන් එකක් ක්‍රියේට් කරන්න ආ දන්නවා ভাইබ්‍රේෂන් මෝට් එකේ තියෙන්නේ හරි මැද නෙමෙයි මේක දැන් මේක හරි මැද කනෙක්ට් කරොත් ජෙනරේට් වෙන ভাইබ්‍රේෂන් එක අඩුයි අඩුයි මේක අයිනකට වෙන්න කනෙක්ට් කරොත් තමයි ভাইබ්‍රේෂන් එක හොඳට ජෙනරේට් වෙන්නේ හරි දැන් මම මේක අයිනට වෙන්න සම්බන්ධ කරනවා හොඳට ග්ලූ ස්ටික් එක ගැලවෙන්න ඇති වෙන්න අලවන්න නැත්තම් සම්බන්ධ කරන්න ඕන හරි ඒක පරිස්සමෙන් කරන්න ඕනේ මේක අතේ අනින්න පුළුවන් හරි හරි දැකනේද ඒ විදියට මේ කලකලා බලන්න පුළුවන් දැන් ඔයා මේක ඔන් කරලා බලන්න දැන් ඉස්සෙල්ලා ভাইබ්‍රේෂන් එකක් අඩුයි නේද දැන් මේක ඔන් කරලා බලන්න මෝටර් එක අතේ තියාගෙන කොහොමද ජෙනරේට් වෙනව ভাইබ්‍රේෂන් එක කියලා දැන් මේක කරා පස්සේ සර්කිට් එක ඉවරයි නේද මෝටර් එක උඩට අල්ලා ගන්න නැත්තම් ඒක හැමතැනම දුවන්න ගන්න සර්කිට් එක ඉවරයි ඊට පස්සේ ඕහ් ඒ ක්‍රියේට්ස් පවර්ෆුල් ভাইබ්‍රේෂන් රයිට් යා මේක ගියර් මෝට් එකට වඩා ගොඩාක් හයියෙන් කරගෙන ඔව් හරි දැන් අපිට තියෙන්නේ මේ සර්කිට් එක අර හදාගත්ත ස්ට්‍රක්චර් එක උඩාලා වන්න හරි හරි ඒක අරගෙන අනිත් පැත්ත හරවන්න weight balance එක වැදගත් වෙනවා මොකද එක පැත්තකට බර අඩු වැඩි වෙන්න බෑ හරි ඔව් පර්ෆෙක්ට්ලි තියෙනවා ඔව් මේක මෙන්න මේ විදියට අලවන්න ඕනේ හරි එකක් මෙතන ভাইබ්‍රේෂන් මෝට් එක මෙතන ස්විච් එක මෙතන හරි මෙන්න මේ විදියට හරි පැහැදිලිද ඔව් හරි එකක් මෙතන අනිත් එක හරි ආයට ඕනම් බැටරිය පාලින් තියන්නත් පුළුවන් ඒක ගැටලුවක් නැහැ කොහොම හරි ඔයාලට කැමති විදිහට අලවන්න පුළුවන් මේ විදිහට තියන්න හරි හැබැයි බැටරිය උඩින් තියනවා නම් තමයි හොඳ බර සමාන කරගන්න ඉතින් යාළුවනේ අපි ඒකට තමයි ග්ලූ ගන් එකක් යූස් කරන්නේ මෝ පර්මනන්ට් කරන්න ඔව් දැන් බැටරිය එක රිමූවබල් කරගන්න ඕන නම් ඔයාලට ඒක ඩබල් ටේප් එකකින් උනත් ටෙස්ට් කරන්න පුළුවන් ඉතින් යාළුවනේ when you are using a glue gun ඔය කවදාවත් නොසල් එක අල්ලන්න එපා. මොකද ඒක හොඳටම හීට් වෙනවා. දැන් මෝට් එක අලවද්දී අන්නේ ග්ලූ ස්ටික් පීස් එක එළියට තියෙන්න ඕනේ. අන්න එහෙම එළියට උඩරිම එළියට ගන්න මේක. මොකද නැත්තම් අර පාර්ට්ස් වලට ග්ලූ යන්න පුළුවන්. දැන් ස්විච් එක මෙන්න මේ හරියට මෙන්න අලවන්න. අන්න එතන. මේක අපි බැලන්ස් කරන්නේ අපි මේක වතුරට දාපුවාම තමයි ඔය ගැටලුව එන්නේ. ඔව්. තියනලුනේ weight balance එක ගොඩාක් important. හරි. දැන් අපි නිකන් on කරලා බලමු අපේ decorations ඉවර කරන්න කලින්. ආ මේ සුඩ තියලා. 1යි 2යි 3යි. වෝ. ඕ හොඳට වැඩ කරනවා. ඉතින් යාළුවනේ අපි මේක තාම ඉවර නෑ හැබැයි ඕගොල්ලොන්ට මේ රෝබෝට්ව වතුරෙන් තියන්නත් පුළුවන්. ඒක ෆ්ලෝට් වෙන නිසා මෙහෙම බෝට් එකක් වගේ යන්න පුළුවන්. මේක රෑන්ඩම් ප්ලේසස් වලට යන්න. අපිට කියන්න බෑ මේක ඉස්සරහට යනවද විදුබස්සට යනවද කියලා. හරි. අපි ඩෙකරේෂන්ස් එක අන්තිමේට කරගන්න තියෙන්නේ. දැන් මම මේකේ ඩෙකරේෂන්ස් අලවනවා. ඕකේ. හරි. ඕකේ. මට දෙන්න එක මම කරන්නම්. හරි. මේක ඩෙකරේෂන්ස් දෙක අපි S දෙකක් විදිහට තමයි අලවන්නේ හරි යාළුවන්ට ඕන දෙයක් කරන්න පුළුවන් මේ රෝබෝට් එක මේව විතරක් ඕන මේව විතරක් ඕනේ ඔයාලට සීක්වෙන්ස් යූස් කරන්න පුළුවන් ස්ටිකර්ස් යූස් කරන්න පුළුවන් තව ලස්සන කරන්න ඔයාලට කැමති විදිහට මේක ඩෙකරේට් කරන්න පුළුවන් මම දැන් මේක මේ S දෙකක් වගේ තමයි හදන්නේ ඒක හින්දා මම මෙන්න මේ වගේ ස්ට්‍රක්චර් එකක් හදනවා Y එකක් වගේ ඔව් ස්පයිඩර් වෙබ්ස් yes spider webs the most annoying thing when using glue guns හරි මෙන්න මේ වගේ අපිට S2 අලව ගන්න පුළුවන්. එතකොට අපේ රොබෝ ඉවරයි. හරි. යූස් කරලා අලව. දැන් මේක අපි පොඩ වේලෙන්න තියලා අපි ඊට පස්සේ ටෙස්ට් කරලා බලමු. මේක පයිප් ක්ලීනර්ස් පාවිච්චි කරන්න හේතුව තමයි
ඒවා අර ভাইබ්‍රේෂන් එකට හෙලවෙනවානේ. ඔව්. එතකොට තව ලස්සනට පේනවා. දැන් අපි මේ glue එක දාලා ගා ඩ්‍රයි වුණාට පස්සේ අපි දැන් ටෙස්ට් කරලා බලන්න යන්නේ. හරි. අපි එහෙනම් ටේබල් එකේ තියලා බලමු මේ රොබෝ වැඩ කරන විදිය අපිට ඩෙකොරේෂන්ස් ඉවරුණාට පස්සේ. දැන් මේ කම්ප්ලීට් බෝඩ් දැන් අපි බලමු මේක වැඩ කරයිද කියලා. Wow, එක හයියෙන් යන අපිට පේනා මේ පයිප් ක්ලීනර්ස් මෙහෙම හයියෙන් හෙලවෙන හැටි. බොහොම ස්තුතියි අංජන මාමට මේ පිං පම් බෝඩ් හදන හැටි කියලා දුන්නට මම නම් ගොඩාක් එන්ජොයි කරා. ඉතින් බොහොම ස්තුතියි දනුක මට හදන විදිය මේකට උදව් කරාටත්. ඉතින් යාළුවනේ අපිට යන්න වෙලාව හරි. හැබැයි අපි ලබන සතියේ එනවා ඔයාලගේ දැට අලුත් නිර්මාණයක් අරගෙන. මේ DIY. දැන් ගන්න සතුටු වෙන්නේ.